සුබ දවසක්. ඔයාලා මේ රැඳිලා ඉන්නේ ෆොන්ඩඩ් අයිසින් ඩෝල් සෑදීමේ 3 වෙනි කොටස සමග. ඉතින් අපි දැන් බලමු ඩෝල්ගේ කොණ්ඩය සවිකරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙන්න මේ වගේ කළු පාට අයිසින් ටිකක් අරගෙන කොණ්ඩය සවිකරගමු. ඉතින් ඔයාලට තවත් වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. මේ ලැබිලා තියෙන්නේ ඔයාලට ගොඩක් වටින අවස්ථාවක්. ලංකාවේ පළවෙනි වතාවට තමයි රියල් හියුමන් ෆිගර් එකක් අයිසින් වලින් නිර්මාණය වෙන හැටි ඔයාලට වීඩියෝ එකකින් අරඹන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ තුනම හොඳින් අරඹලා ඔයාලගේ දැනුමට වටින කියන දෙයක් එකතු කරගන්න. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ වගේ අයිසින් වලින් හියුමන් ෆිගර්ස් වෙනම පාඨමාලාවක් කරගෙන යන්න. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නව නම් ඔයාලත් මාව සම්බන්ධ කරගන්න. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සියලුම විස්තර සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඩෝල්ගේ හිස කෙස්වල පෙනුම මතු කරගමු. මෙතනදී ඔයාලට කැමති විදියට හිසකෙස් නිර්මාණය කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අයිසින් වලින් සියුම් වැඩ කරගන්න අයිසින් ටූලින් කිට් එකක් තියෙන්න ඕනේ. කොණ්ඩෙට රැලි ටිකක් එහෙම දාලා මොනිකාගේ තවත් කොණ්ඩෙ ලස්සන කරගමු. මම කලිනුත් කිව්වා වගේම මේ ඩෝල්ව නිර්මාණය වෙන්නේ මගේ දුවගේ හැඩහුරුකමට සමානව. එයාගේ උපන්දිනය වෙනුවෙන් තමා මේ ඩෝල්ව නිර්මාණය වෙන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ දුවගේ හැඩහුරුකමට සමානව තියෙනවද කියලා. මං හිතුවා මෙන්න මේ වගේ පොනිටේල් එකක් විදියට කොණ්ඩ සෙට් කරගන්න. ඉතින් අපි බලමු මේ පොනිටේල් කොටස කොහොමද බොනික්කාගේ ඔළුවට සෙට් කරගන්නේ කියලා. ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙවැනි අයිසින් වලින් හියුමන් ෆිගර් එකක් නිර්මාණය වෙන හැටි වීඩියෝවකින් ඔයාලට නරඹන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ලැබුණු මේ අවස්ථාව මගහරින්න නැතුව වීඩියෝ කොටස් තුනම නරඹන්න. ඉදිරියේදීත් මෙවැනි වටින පාඩම් ගණනාවක් තියෙනවා ඔයාලට ගෙන එන්න. දිගටම රූකේ ක්‍රියේෂන් සමග රැඳිලා ඉන්න. මෙන්න මේ වගේ ටූත්පික් එකක් ආධාරයෙන් අපි පොනිටේල් කොටස සවි කරගත්තා. මම මෙතනදී බූල් බෑන්ඩ් එකක් තමයි අයිසින් වලින් දාගත්තේ. ඔයාලට කැමති විදියට හෙයා ක්ලිප් එකක් හරි පුංචි මලක් හරි අයිසින් වලින් හදලා සවි කරගන්න පුළුවන්.
තවත් වටින කියන කොටසක් තමයි ඊළඟට ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ අයිස් ටික. අපි බලමු හදාගත්ත බෝනික්කට මේ අයිස් ටික කොහොමද ඇස්වලට හරියට සවි කරගන්න කියලා. මේ අයිස් ටික කොටස වතුර ටිකක දාලා පෙඟුනට පස්සේ තමයි අපිට ස්ටිකරයක් විදියට ගලවලා ගන්න පුළුවන්. ලුණු සිවියක් වගේ හරි සියුම් කොටසක් තමයි වතුර පෙඟුනට පස්සේ අපිට ගලවලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ හින්දා ට්විසර් එකක් ආධාරයෙන් මෙන්න මේ වගේ බොහොම පරිස්සමට අයිස් ටික එක ගලවලා ගන්න. ඔන්න එහෙනම් අපි සම්පූර්ණ ඩෝල්ව නිර්මාණය කරලා ඉවරයි. අපි බලමු දැන් මේ ඩෝල්ව චුට්ටක් තව ලස්සන කරගන්න හැටි. මේකප් එකක් පොඩ්ඩක් දාගන්නත් එපයි. මේ වගේ පුංචි පින්සලක් ආධාරයෙන් රෝස පාට එඩිබල් ඩස්ට් එකෙන් ටිකක් අපි ගාගමු. දැන් නම් සම්පූර්ණයෙන්ම ඩෝල්ව නිර්මාණය කරලා ඉවරයි. කොහොමද බලන්නකෝ ලස්සනට තියෙනවද? මේ වගේ තමයි